හිතන්නේ මේ මේ ක්‍රමය දැන් හඳුන්වා දීලා තියෙන ක්‍රමයේ පිළිබඳ මගේ විරෝධය දිගටම මම කියාගෙන ආවා. මේකෙන් විශාල අවුල් ජාලයක් තමයි ඇති වෙන්නේ. මේ ක්‍රමයේ තරම් හොඳ ක්‍රමයක් හැටියට මම නම් දකින්නේ නැහැ. නමුත් අපිට මේ මැතිවරණයෙන් පස්සේ දැක ගන්න පුළුවන් තරම් දුරට අස්ථාවරත්වයක් ඇති වෙනවද කියන එක පළාත් පාලන ආයතනවල. මොකද මේ ක්‍රමය තුල ස්ථාවර ආණ්ඩුව පවත්වාගෙන යෑම ඉතාම අපහසු දෙයක් හැටියට වෙනවයි කියන එක ඉතාම පැහැදිලිව මට නම් පේනවා අපක්ෂ නායකයෙකු හැටියට මේ පිළිබඳව අනාවැකිය මම කලින් ඉඳලම කියාගෙන එනවා. නමුත් ඒක ඉතින් මේ මෙවැනි මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි කියන දැන් බලන්න දැන් ක්‍රමයක් හඳුන්වා දීලා mantriවරු දෙගුණයක් කරලා. ඉතින් කාටත් ඒක තේරෙන්නේ නැහැ. දැන් සමහරු දැන් සමහර ආයතන පවත්වගෙන යන්නටත් ඒ ආයතන වල ඉඩකඩක් නැහැ. ඒ සභා මේ ගර්භය තුල වාඩි වෙලා පුටුත් නැතුව හිටගෙන ඉන්න සිදුවේවි mantriවරුන්ට. දැන් කොළඹ මහනගර සභාවේ 50 දෙනෙක් හිටපු තැන 109 දෙනෙක් පත් වෙනවා. එතකොට කොහෙද මහනගර සභාවේ වාඩි වෙලා ඉන්නවත් ඉඩකඩක් නැහැ. එතෙන් අලුතෙන් කඩලා ඉදිකරන්න වෙනවා මේ 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 සභාවල් වලට Tamange මේ රැස්වීම පවත්වන්නේ. දැන් මේ ක්‍රමයේ අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩු සහිතව හරි දැන් මැතිවරණයක් කලින් තිබිය යුතුයි කියන පදනමින් අපි කටයුතු කළත් මේ මැතිවරණ ක්‍රමය නම් එතරම් දුරට අපි අර මනාප ඡන්ද ඉවත් කරලා කොට්ටාසිර වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරගන්න ඕනේ කියන උවමනාවෙන් හඳුන්වා දුන්නු මේ ක්‍රමයෙන් රටට සෙතක් නම් වෙන්නේ නැහැ. මොකද දේශපාලනය නැත්තම් මේ ආයතනයේ නඩත්තු කිරීමේ විශාල අභියෝග රාශියකට අපි මුහුණ දෙන්න සිදු වෙනවායි කියන එක ඉතාම පැහැදිලියි.